එෆ්ඒ කප් පාපොන් තරගාවලියට සහභාගිච්ච ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම මුලින්දම අපි කිසියම් සැලසුමකට අනුව කණ්ඩායම පුහුණුවීම් සිදු කරමින් අපි ඉදිරියට පැමිණියා. අපි පළවෙනිනේ අපට ලැබිච්ච ඇත්තම සියලුම කණ්ඩායම් ඉතාමත් උසස් ඉතාමත් ලංකාවේ නමගිය කණ්ඩායම් සමග තමයි අපි ක්‍රීඩා කළේ. පළවෙනි එක රත්නම් එක, දෙවෙනි එක බේරුවල කණ්ඩායම, ඊළඟට වැටුණා නිගම්බ යූත් කණ්ඩායම, ඊට පස්සේ ලංකාවේ දැනට 1, 2, 3 අතරේ ඉන්න හොඳම කණ්ඩායමක් තමයි රිනවුන් කණ්ඩායම. ඉතින් අද රිනවුන් කණ්ඩායම ගැන අපි ඉතාමත් මුලින්දලම අපි ඒගොල්ලෝ ගැන, ඒගොල්ලෝ හැසිරෙන ආකාරය, ඒගොල්ලෝ පුහුණුවීම් තරඟවලට වුන් සහභාගී වෙတဲ့ ආකාරය, ඒගොල්ලන්ගේ විශේෂ අවස්ථා strong point and weak point අපි analyze කරා. analyze කළේ ඒට අනුව තමයි අපි කණ්ඩායම සැලසුම් කරේ. අපි සෑම තරඟයක්ම මේ විදිහට තමයි ක්‍රීඩා කරන්න කිසියම් සැලසුමකට අනුව. ඉතින් ඒ සැලසුම අද මගේ ක්‍රීඩකින් සීරුම දෙනා ඉතාමත් සාර්ථකව ඒ සැලසුම ක්‍රියාත්මක කරා. ඒ නිසා අපට මේ තරඟේ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. නමුත් මම කිසිම අවතක්සේරුවක් කරන්නේ නැහැ. රිනවුන් කණ්ඩායම කියන්නේ ඉතාමත් ලංකාවේ ඉතාමත්ම නමගිය කණ්ඩායමක්. නමුත් ශ්‍රී ලංකා පොලිස් කියන්නේ ඒ හැම කණ්ඩායමකටම වැඩිය ඉතාමත් හොඳ කණ්ඩායමක්. අපේ විශේෂයෙන්ම ස්ටාර්ස්ලා එක්කෙනෙක් දෙන්නෙක් නැහැ. අපේ බෙන්ච් එක පවා අපි හිතන්නේ අපි ස්ටාර්ස්ලා කියලා. ඒ නිසා අපි කණ්ඩායම එකමුතුකමින්, එක හැඟීමෙන්, එකට කටයුතු කරලා එක්කෙනෙක් වගේ කණ්ඩායම ඉදිරියට ගෙන යනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ශ්‍රී ලංකා පොලිසිය පොලිස්පතිතුමාට. එතුමා තරඟේ අතරතුරදී ඇවිල්ලා අපිට ඉතාමත් දක්ෂ මොටිවේෂන් එකක් අපට දුන්නා. ඒ ප්‍රතිඵල තමයි අද මේ අපි භුක්ති විඳින්නේ. ඇත්තම එතුමාට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ තරඟයකට එතුමාගේ රාජකාරි අතරතුරදී මේ වගේ ස්ථානයකට පැමිණලා අපේ කණ්ඩායමට දිවි ගන්වලා මේ තරඟේ ජයග්‍රහණය කිරීම සම්බන්ධව එතුමාටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ සියලුම දෙනාට, මහතුරුන්ට, ක්‍රීඩා කොට්ටාසේ සියලුම දෙනාට අපි දිරි ගන්වන්නට මෙතන පැමිණි ශ්‍රී ලංකා පොලිසියේ සියලුම නිලධාරීන්ට සහ අපට සහයෝග දීපු සියලු දෙනාටම මම මේක ස්තුතිවන්ත වෙන්න ස්තුතිවන්ත වෙනවා. ඊළඟ තරඟ අපි ඇත්තෙන්ම තරඟාවලියට ආවේ තරඟෙන් තරඟේ තමයි අපි සැලසුම් සිදු කරේ. ඉතින් ඒ තරඟයට මේ තරඟය උගන්ව බලා ගන්න පුළුවන්. සමහර කණ්ඩායම් අතර ක්‍රීඩා කිරීමේදී 11 වෙනි නාම නෙමෙයි හැමදාම මැච් එකක්ම ක්‍රීඩා කරේ. මොකද මම තරඟෙන් තරඟයට අනික් කණ්ඩායමේ ඉතාම විශේෂ අවස්ථාවල ඒගොල්ලන්ගේ දක්ෂතාවයන්ට අනුව මගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් මම යොදවලා තියෙනවා. ඒ නිසා ඊළඟ තරඟේ අපි දන්නේ මොකක්ද ලැබෙන්නේ කියලා. අපි semi-finals ලැබිලා තියෙනවා වරුදු ගානකට පස්සේ. නමුත් මේ තරඟ ජයග්‍රහණය අපි හිතේ තියාගෙන ඊළඟ තරඟයට අපි සැලසුම් සකස් කරනවා ඉදිරියේදී. ඉතාමත් සතුටුයි. මොකද FA Cup තරඟාවලියේ මේ පාර කණ්ඩායම් 716ක් සහභාගී වෙලා තියෙනවා. 716න් අපි 4 වෙනි ස්ථානයට ඇවිල්ලා කියන්නේ දැන්දමත් අපි ජයග්‍රහණය කරලා තියෙන අපේ කණ්ඩායමේ හැටියට. ඉතින් ඉතාමත් ශ්‍රී ලංකා පාපුන් සම්මේලනයට මම විශේෂ ස්තුතිවන්ත වෙනවා. මේ වගේ තරඟාවලියක් සාර්ථකව ඕගනයිස් කරපු එක ගැනට ඊට අමතරව මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ සුගතදාස ක්‍රීඩාංගණය වැනි ක්‍රීඩාංගණයක මේ තරඟ පැවැත්වීම. ඇත්තටම පාපොන් ලෝලීන්ට ඉතාමත් හොඳ අවස්ථාවක්. මම හිතනවා මේ තරඟාවලියත් එක්කම ශ්‍රී ලංකාවේ කිසියම් පහළ බැහැසිලා තියෙන පාපන්දු ක්‍රීඩාව තරමක ඉහළට පැමිණීමක් සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද අද පැමිණලා තිබිච්ච නරඹන්නන්ගේ පිරිසත් අනුව ඒ වගේම මේක නරඹන තවත් වෙන්න බැරි වෙච්ච කට්ටිය අපිට දැන් දුරකථන මුතුන් වලින් ලැබෙන ගලාගෙන දුරකථන මුතුන් වලින් අපිට හිතා ගන්න පුළුවන් FA Cup එක ගැන ශ්‍රී ලංකාව පුරාම ලොකු පිබිදීමක් තියෙනවා. ඉතින් මේක ඉස්සරහටත් වෙයි. මේක ශ්‍රී ලංකාවට, ශ්‍රී ලංකා පාපන්දුවට, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ඉතාමත් හොඳ අනගේ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ FA Cup තරඟාවලියකට ස්පොන්සර්ෂිප් එකක් දීලා තියෙන වින්ටේජ් ආයතනයට. විශේෂයෙන් මේගොල්ලෝ මේ වගේ තරඟාවලියක් ස්පොන්සර් කරපු එක ගැන අනුග්‍රහය දැක්වීම ගැන මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ තරඟාවලිය මාධ්‍ය ආවරණය කරන ෆුඩ් ආයතනයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මොකද ඒගොල්ලන්ගේ කැමරා කාච හැම වෙලෙම ක්‍රීඩකයන්ගේ පසුපස ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසයන් ගැන හැම වෙලෙම ඒගොල්ලන්ගේ කැමරා කාච පතිත වෙනවා. ඒක ඉතාමත් ලොකු දෙයක්. මොකද ක්‍රීඩා කරනවා නම් මාධ්‍ය ආයතනයේ ඉතාමත් ඉන්නවා නම් ඒ ක්‍රීඩාව අනිවාර්යෙන් ඉහළට යනවා. ඒ නිසා මම මේ මාධ්‍ය ආයතනවලත් මම හදපිරින් මම ඒ මාධ්‍ය ආයතනයට සහ මෙම තරඟාවලිය අනුග්‍රහය දක්වපු ආයතන දෙකටම මගේ ස්තුතිය මම මේ අවස්ථාවේ පුද කරනවා.